ආය පන්න ටෝනි මනාචි අද බේස් ලෙසන් එකකින් කලින් කරපු එකත් එක්ක සම්බන්ධයි. ඒක බලන්න මම ඔබන්ට පැහැදිලි කරලා දෙන්නම් කොහොමද බීට් එක ඩෙවලොප් කරගන්නේ කියලා පොඩ්ඩක්. ඒකට ඇඩිෂනල් නෝට් එකතු කරගන්න විදිහට. ඕගොල්ලෝ මම කිව්ව මතක ඇති ෆුට් එකත් එක්ක යන්න බීට් එක ඩෙවලොප් කරගන්න ඒ ග්‍රූව් එක හදාගන්න. එතකොට මම ඔබලට පෙන්නවා මේක ෆුට් එක මේක ස්නෑර් එක කියලා දිනුවා. මේ ස්නෑර් එක තියෙනවනේ දැන් ස්නෑර් එකත් එක්ක තමයි මේ ග්‍රූව් එක පොඩ්ඩක් ඩෙවලොප් වෙන්නේ. දැන් ඕගලන්ට මම කලින් කිව්වා රින් වෙලා රින් වෙන නෝට් එකක් ගහන්න ඊට පස්සේ මියුට් කරන්න කියලා G එක. මම ඕගලන්ට පෙන්නනවා මම G නේ G එක C එක විතරේ තමයි යන්නේ. G දැන් ඕගලන්ට කියලා දෙනවා තව එකක්. මොකක්ද නම් මේ රින් වෙනවා මියුට් වෙනවා නේද? මෙතනින් අපි මේ මියුට් කරන උස්සන එක තියනවා නේ උස්සන නෝට් එක. තේන්න. අන්න ඒ නෝට් එක මියුට් වෙන නෝට් එකට මියුට් එක නෝට් එක වෙනුවට අපි මේ G කෝඩ් එකකින් තව නෝට් එක පාවිච්චි කරනවා. G කෝඩ් එක ඕගොල්ලෝ දන්නවනේ. G කෝඩ් එකෙන් නෝට් තුන G B D G B D G කෝඩ් එක කියලා කිව්වහම ඕගොල්ලෝ මේ ඔක්කොම නෝට් තුනම ගහන්න ඕන එකක් නැහැ. G කියපුවම මේ G. මම කිව්වා මේක එකත් එකයි මයින් එකත් එකයි. ස්කේල් එක ඇද්දි තමයි ඕගොල්ලෝ දැනගන්න ඕන මයින් නෝට් එක පාවිච්චි වෙනවා. මයින් යද්දි මෙහෙම මේජර් නෝට් එක මේජර් ස්කේල් එක නන මේ නෝට් එක පාවිච්චි කරනවා. එච්චරම මතක තියාගන්න. මේජර් ස්කේල් එක නන මේ නෝට් එක මයිනස් ස්කේල් එක නන මේ නෝට් එක. අනිත් ඒවා ටික වෙන වැඩි හිතන්න බෑ දැනට. හරි. එතකොට මීම් එතකොට ඕගොල්ලෝ මේජර් කියන්නේ දැන් අපි ගහන්නේ. මේජර් කි කියලා නෑ. දැන් මම ඔයාලට මේජර් එක තමයි හඳුන්වලා දෙන්නේ. මේක මෙන්න මේක. එතකොට ඕගොල්ලන්ට පුළුවන් G එකේ මේකත් එක්ක මේක හරි මේකත් එක්ක මේක හරි. නමුත් සාමාන්‍ය අපි රූට් නෝට් එකත් එක්ක ප්‍රධාන ගහන නෝට් එකත් එක්ක තර්ඩ් නෝට් එක පාවිච්චි කරන්නේ 100ට එකක් වගේ අත්‍යවශ්‍ය තැනක මිසක් ඒක පාවිච්චි කරනවා බොහොම අඩුයි. හරිද? අපි පාවිච්චි කරන්නේ 5th එක මේ තමයි 1 2 3 4 5 මේ පස්සේ නෝට් එක ජීවලින් සරිගමන්ස ගණන් කරොත් සාරේ එහෙනම් මේකයි 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 මේකයි. එතකොට මේක කොහමද එන්නේ? මේ නෝට් එක කොහමද එන්නේ? මං ඉස්සෙල්ල උගන්වන්න කිව්වෝ මේ මම කටින් මේ ස්නෑර් එක දිහානේ ස්නෑර් සල් බේසික් බීට් කියන්නේ එතකොට අර ඒ මියුටඩ් නෝට් එක දැන් ගහන අර ස්නෑර් එක වෙනුවට තමයි මෙතන ඒකට ගහනවා. එතකොට මම ඕගලන්ට කිව්වා ඔන්න මේක තමයි ඔලුවට ගන්න ඕනේ කියලා. මේකේ ඔක්ටේව් එක මේක කියලා මේ. මේකේ ඔක්ටේව් එක මේ. දැන් අපි ගහන්නේ ඔක්ටේව් එකට උඩ නෝට් එක මේ. මේකයි මේකයි ගන්න හැබැයි මේකට යටින් තියෙනවා ආය ජී නෝට් එක ගන්න. එහෙම ගන්න ගමන් ඕගොල්ලන්ට ඕක අනිත් පැත්තට කොහොමද ගන්න බලන්න ඉන්න. එහෙනම් මේ ජී එකේ ඉඳන් මේ ඩී එකට ගන්නා වගේම මේ ජී එකේ ඉඳන් මේ ඩී එකට ගන්න පුළුවන් කොහොමද? Thank you.
ස්නෑෂොට් එකක් මේකින් ගිහුවා. එතකොට මේම මේ බේසික්ස් නේ මේවා බීට් වලට ගහන්න ඕනේ. නමුත් මේවා සාමාන්‍ය ජූටක් ඉඳින ඉඳලා පාවිච්චි කරලා කමන්නේ. නමුත් මේක තමයි පටන් වෙන්නේ. ඒක නිසා මේවා ඔළුවට දාගන්න. G එකේ එතකොට මේක G, මේක G, මේක D. අපි පාවිච්චි කරා G කෝඩ් එකේ තුන් ඉන්නොට්. මේක පුළුවන් එන නෝට්ස් දෙකේ විතර ඕගොල්ලන්ට බීට් එක දාන ඕගොල්ලන්ට එන ගෲහ එකක් හදාගන්න. දැන් සාමාන්‍ය ප්‍රසිද්ධ සින්දු වලින් බ්ලූස් කමන්නේ ඒවත් ගන්න. දැන් ඒක මොකක්ද දැන් මම ගහනවා දැන් G වලට. G වලින් ඉඳන් C වලට. C වල ගන්න. ඒ නෝට් එක ගැන පොඩි අවබෝධයක් ගන්න. බීට් එකත් එක්ක ෆිෆ්ත් නෝට් එක දැන් එකතු කරලා ප්‍රැක්ටිස් කරන්න බලන්න. ඊළඟ දවසේ නිපායම්.